ඉන්දියාව හැමදාම ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලන්ට ඕනේ ත්‍රි ගුණාමල වරයි ඊයේ පෙරේදා උදේගම්ම පිළිගිල කියනවා අපි පවර ගන්නවා තෙල් ටැංකි එහෙම කියන්නකම වැරදි මොකද තෙල් ටැංකි අපිට තමයි අයිති ඉන්දියාව නීති විරෝධීව තියන් ඉන්නේ අන්න ඉන්දියානු තානාපති කාර්යාලයෙන් දැම්මා නෑ නෑ එහෙම එකක් නෑ අපි කතා කරේ ඒක නෙමෙයි ඊට වඩා දේශප්‍රේමියනි මහින්ද මහත්තයා ඇව්වලු අර ගම්මම්පිල කියපු තෙල් ටැංකි ටික මොකෝ වෙන්නේ පිස්සු ගම්මම්පිල ඉවරයි දැන් ගම්මම්පිල ඇවිල්ලා කියනවා නෑ නෑ මං කිව්වේ එහෙම නෙමෙයි මං කියප එක වැරදිලා වැරදි විකෘති කරලා පත්තරවල දානවා අපේ රටේ මේ ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයෝ කියන දේ මොකද්ද ඒගොල්ලෝ අදහස් කරන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න දැන් වෙනම කට්ටියක් ඕනේ නීත්‍යානුකූල කරගන්න බැරි වෙච්ච තේටගේ සංකීර්ණයේ 99 එක පොතියට ගන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඒකට තමයි ආණ්ඩුව සැරසෙන්නේ. ඒකට මේ ආණ්ඩුව සැරසෙන්නේ. ඇයි මේ තෙල් ටැංකි? ඉන්දියාව වෙන් ගහ තෙල් ගබඩා කරන්නේ. තෙල් ටැංකි තියෙන භූමිය වැදගත්. ඒ භූමිය තියෙන්නේ ත්‍රිගුණාමලයේ තියෙන අපේ ජටිය ළඟ. වරාය ළඟ බුම් භූමිය බිම් කඩ ඒකයි වැදගත්. කොළඹ වරාය ළඟ ශැංග්‍රිලා හෝටලේ බිම් කඩ චීනට වැදගත් වන්නා සේම. ත්‍රිගුණාමල වරාය ළඟ තෙල් ටැංකි යට තියෙන භූමියයි වැදගත් වෙන්නේ මේගොල්ලන්ට. තෙල් ටැංකි ටික දෙනවනම් කොළඹ වරායේ හොඳම පර්යන්තියක් දෙනවනම් කංගසන්තුරේ වරායක් දෙනවනම් මත්තල ගුවන්තොට බලක් දෙන්නයි කියලා ප්‍රසන්න රඳුක කියනවනම් මේවා තමයි ඉන්දියාවට ඕනේ.